දෙවිඳුන්ට ප්‍රශංසා වේවා දුන්න අලුත් දවස නිසා. මගේ සහෝදර සහෝදරිය ගොඩක් මිනිස්සු කැමති අවසාන කාලය ගැන දැනගන්න. ඒ වගේම අවසාන කාලේ සිද්ධ වෙන දේවල් ගැන ලකුණු ඒවා හොයලා බලනවා. ඒ වලින් දැනුවත් වෙලා ඉන්නවා. ඒක හොඳයි. මොකද දැනුවත් වෙලා ඉන්න එපයි. එතකොටනේ අපිට සූදානම් වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු දැනුවත් වෙන ප්‍රමාණයට සූදානම් වෙලා ඉන්නවද? ඒක තමයි අද දවසේ තියෙන ලොකුම ප්‍රශ්නේ. කිතුණු සභාවෙත් ගොඩක් දේවල් දැනුවත් වෙලා ඉන්නවා. හැබැයි සූදානම බොහොම අඩුයි. පේදුරු පොතේ පළවෙනි පේදුරු පොතේ අපිට මතක් කරනවා හතරවෙනි පරිච්ඡේදයේ හත්වෙනි පදය. නමුත් සියලු දේවල අන්තිමේ ලං වී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට යාඥා කිරීම පිණිස පිබිද සිටපල්ලා. බලන්න මගේ සහෝදර සහෝදරිය, පේදුරුතුමා දුක් විඳින සභාවට, පීඩාවට පත් වෙලා ඉන්න සෙනගට මතක් කරලා දෙනව බලාපොරොත්තුවක්. මොකද්ද? මේ හැම දෙයක්ම සුවල්ප කලකින් ඉවර වෙන්න යනවා. සීලු දේවල් වල අන්තිමය ලං වී තිනවා. එදත් ඒක කතා කරා. වර්තමානයේ අද කොච්චර අපිට ළඟයිද උන්වහන්සේ ගීම? මේක දැනගන්න මිනිසයාට මොකද්ද ඒකත් එක්ක යා ගන්න ඕනේ පියවර? ඒක මතක් කරලා දෙනවා නේද මේ කොටසේ? ඒ නිසා සිහියෙන් ඉන්න කියලා කියනවා. සිහියෙන් ඉන්න. දැන් සිහියෙන් හිටපු නැති අයට කන්‍යාව දස දෙනාගේ උපමාව අපිට මතක් කරනවා. සිහි කල්පනාවේ ගිටියේ නැහැ. දේවල් දුර දිග බලලා කල්පනා කරේ නැහැ. සිහිය නැහැ. දේවල් දැනගෙන හිටියා. මනමාලයා එන බව දැනගෙන හිටියා. හැබැයි සිහියෙන් හිටියේ නැහැ. අවදිව හිටියේ නැහැ. සූදානමින් හිටියේ නැහැ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද සිද්ධ වුනේ? මේ ප්‍රතිඵලයම තමයි මගේ සහෝදරය සහෝදරිය, අපි සිහියෙන් හිටියේ නැත්තම් උන්වහන්සේගේ ඊමේදි සිද්ධ වෙන්නේ. ඒ වගේම පේදුරුතුමා මතක් කරනවා සිහියෙන් ඉන්නවා වගේම යාඥා කරන්න කියලා. යාඥා කරන්න කියලා මොනවටද? නිතරම උන්වහන්සේගේ ඊමේදි, උන්වහන්සේත් එක්ක වලාකුලේදී මුණ ගැහෙන්න, ජීවිත පවිත්‍ර කරගනිමින් යාඥාවෙන් පිබිද ඉන්න කියලා කියනවා. යාඥාවෙන් ගොඩාක් වෙලාවට මිනිස්සු නිදාගෙන ඉන්නවා. යාඥා කාලයේදී නිදාගෙන ඉන්නවා. හැබැයි මේක කියන්නේ මොකද්ද? යාඥා කිරීම පිණිස පිබිද සිටපල්ලා. ඔබගේ මගේ සූදානම ඔබවයි මාවයි උන්වහන්සේට වලාකුලේදී අපිට උන්වහන්සේව මුණ ගැහෙන්න ඒ අවස්ථාව අපිට ලබා දෙනවා. ඉතින් මගේ සහෝදර සහෝදරිය, ඒ දවස අදද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද ඉන්න ඕනේ? සිහියෙන් යාඥාව පිණිස පිබිද ඉමු අද. ඉතින් එසේ කරන ස්වාමින් වහන්සේ අපිට ධෛර්ය ශක්තිය දෙනසේක්වා. ඔබට ජේසු පීඨයි. සුබ දවසක්.